සුබ දවසක් ඔබට අද 2015 මාර්තු මාසේ 23 වෙනි සඳුදා. දවසේ හිරෝදාව පෙරවරු 6:14ට හිරු බැසීම සවස 6:21ට. අද දවසේ මරු සිටින දිශාව වයඹ දිශාව නිසා ඔබේ සියලුම සුබ කටයුතු වලදී සුබ දිශාව ලෙස නැගෙනහිර දිශාව භාවිතා කරන්න. ශුද්ධ සූර්ය උදාවට අනුව සකස් කළ දිවා රාහු කාලය අද යෙදිලා තියෙන්නේ පෙරවරු 7:44 සිට පෙරවරු 9:15 දක්වා. ඉතින් සුබ ගමනක් බිමනක් වැදගත් ගනුදෙනුවක් වෙනත් වැදගත්යයි සුබයයි හැඟෙන කවර හෝ කටයුත්තක් මෙකි රාහු කාලයේ මගහැරලා ඉටු කිරීම තුළින් ඔබට බොහොමත්ම සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වේවි. ඒ වගේම අද දවසේ ඔබේ සියලුම සුබ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වන දිව්‍යමය සුබ මුහුර්තියක් පෙරවරු 10:17ට යෙදිලා තියෙනවා. තත්කාල ග්‍රහ පිහිටීම දිහා බොහොම විමසිල්ලෙන් බලලා අද දවස ඔබට මොන වගේද කියලා අපි ලග්නෙන් ලග්නයට විමසා බලමු. මේෂ ලග්නේ ලග්නාධිපති කුජ රවි සමග සංයෝග වෙලා 12 වෙනි ව්‍යංජක ගත වීම නිසා ඔබ අද බොහොමත්ම ඉවසිලිමත්ව එහෙමත් නැත්නම් ආවේගශීලීත්වයේ කලබලකාරීත්වයේ පාලනය කරගෙන දවසේ කටයුතු වලට මුහුණ දෙනවා නම් ඒක ඔබේ බොහොම වාසි වලට හේතු වේවි. මොකද අද දවසේ ඔබට අතපසු වීම සිද්ධ වෙන්න තියෙන ප්‍රමාණය වැඩි. කලබලකාරීත්වය නිසා ඔබට ගිලිහෙන්න තියෙන අවස්ථා බොහොමත්ම වැඩි. දවස ආරම්භය මෙහෙම වුණත් දවසේ මැදි කාලය වන විට මානසික ශක්තිය උසස් කර ගැනීම තුළින් එහෙමත් නැත්නම් ඔබට බොහොම විමසිලිමත් වීම තුළින් දවසේ ඔබට අතපසු වෙන්න ගිය එහෙමත් නැත්නම් මගහැරෙන්න ගිය බොහෝ වාසි සහගත අවස්ථා නැවත ළඟා කරගන්න පුළුවන් වේවි. කොහොම නමුත් අද දවසේ ආයෝජන කටයුතු වලින් වැළකීලා ඉන්න එක බොහොමත්ම හොඳයි. අද ආයෝජන කටයුතු වලදී ඔබට ලාභ ප්‍රතිලාභ වෙනුවට පාඩු සිද්ධ වෙන්න පුළුවන් දවසක්. ශරීර සෞඛ්‍ය පිළිබඳවත් තරමක් සැලකිලිමත් විය යුතු දවසක් විදියටයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. වෘෂභ ලග්නේ ලග්නාධිපති සිකුරු 12 වෙනි ව්‍යංජක ගත වෙමින් තමයි ඔබට අද දවස ආරම්භ වන්නේ. එක පැත්තකින් වියදම් පාර්ශවයේ තරමක් ඉහළ යන දවසක් වෙන්න පුළුවන්. තවත් පැත්තකින් ඔබට ඔබ උපන් ගම් ප්‍රදේශයෙන් දුර බැහැර රැකියා කටයුතු වල නිරත වෙනවා නම් ඔබට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් දවසක්. එහෙමත් නැත්නම් විදේශ රටක එහෙමත් නැත්නම් ඔබේ හිතමිතුරෙක් ඥාති මිත්‍රාදීන් විදේශ රටක රැකියාවක් කරනවා නම් විදේශ රටක ඉන්නවා නම් ඔවුන්ගෙන් ඔබට උදව් උපකාර ගලාගෙන එන දවසක්. තවත් ආකාරයකින් ඔබ ආනයන අපනයන වෙළඳාමක් විදේශගත රැකියාවක් බලාපොරොත්තු වුණා නම් එමාංශවල සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් දවසක් විදියටත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. හිස ආශ්‍රිතව සෙම්කෝපයෙන් නැතිවෙන අසනීප අවදානමක් පැවතුණක් සමස්තයක් විදියට ඔබට අද දවස සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් දවසක් විදියටයි හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. මිතුන ලග්නේ ලග්නාධිපති බුද 9 වෙනි භාග්‍යස්ථානගත වෙලා තමයි ඔබට අද දවස උදාවන්නේ. ලග්නාධිපති භාග්‍යස්ථානගත වීම ඉතාමත්ම සුබ පිහිටීමක්. මේ පිහිටීමත් එක්කම ඔබට බොහෝ කටයුතු වලදී සාර්ථකත්වය, බොහෝ ලාභ ප්‍රතිලාභ මේ හැමදේම ඔබ කරා ඇදී එන දවසක්. අවිවාහකයින්ට මංගල යෝග උදා කරන අතරේ ඒ අඹුසැමියන් අතර සමගිය සතුට බෙහෙවින් වර්ධනය වන දවසක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු උසස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන දරුවන්ට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් දවසක් විදියටත් අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. මෙන්න මේ ආදී විදියට සියලුම සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් වාසනාවන්ත දවසක් වන අද දවසේ සුළු වශයෙන් හෝ ඔබ ප්‍රවේසම් වෙනවා නම් මේ රුධිරගතව ඇතිවෙන අසනීප, ස්නායුගතව ඇතිවෙන අසනීප පිළිබඳව පමණයි. එවැනි අසනීප තියන අය පමණක් ඊට සුදුසු ආහාර පාන ඖෂධ ලබාගෙන අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. කටක ලග්නේ ලග්නාධිපති සඳු 8 වෙනි බාධක ස්ථානගත වෙලා තමයි කටක ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ.
ඉතින් කටක ලග්නෙන් උපන් ඔබ අද දවසේ විවිධ හේතු නිසා විටින් විට මානසික පීඩා විඳින්න පුළුවන්. මේ නිසා ඔබ උසස් මානසික ශක්තියක් ගොඩනගාගෙන මෙම පීඩා සමනය කරගෙන දවසේ කටයුතු වලට ඉන්වන බාධාව අවම කරගත යුතු වෙනම. රැකියා පරිසරයේදී වුණත් කාර්යබහුලත්වයේ වැඩි වෙන්න පුළුවන් දවසක්. ගෙදර දොර කටයුතු වල අවුල් සහගත බවක් ඔබට තේරෙන්න පුළුවන්. මේ හැමදේටම හොඳ විසඳුමක් විදියට අද දවසේ හොඳ භාවනාවකින් එහෙමත් නැත්නම් බෝධින් වහන්සේ නමකට පුද සත්කාර කිරීමකින් Tamange ආගමික වතාවත් කිරීමෙන් දවස ආරම්භන්න පුළුවන් නම් ඔබට මේ සියලු පීඩා සමනය කරගෙන දවස සාර්ථක කර ගැනීමට පුළුවන් වේවි. සිංහලග්නේ ලග්නාධිපති රවි අටවැන්නේ බාධක ස්ථානගත වෙලා තමයි සිංහලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. දවස ආරම්භයේදී ඔබේ කටයුතු වලට සුළුසුළු බාධක යෙදුනත් දවසේ මැදි කාලයේ වන විට ඔබ උසස් මානසික ශක්තියක් ගොඩනගාගෙන මෙම බාධක සියල්ල යටපත් කිරීම තුළින් අද දවසේ සාර්ථකත්වයට පත් වෙනවා. ඔබට අද ආයෝජන අවස්ථා එළඹෙනවා. මෙම ආයෝජන අවස්ථාවලදී විශාල මුදල් එකවර ආයෝජනය කිරීමට දුරදිග නොසිතා නොබලා ගන්නා තීරණ ඔබේ අසාර්ථකත්වයට හේතු වෙන්න පුළුවන්. මේ සුළුවෙන් සඳහන් කරොත් ඔබ ඔබේ ව්‍යාපාර ආයතනයට යම් භාණ්ඩ සේවා මිලදී ගන්න අද බලාපොරොත්තුවක් තියෙනවා නම් හදිසි තීරණ ගැනීම හදිසි මිලදී ගැනීම කිරීම ඔබට අවාසි සහගත වෙන්න පුළුවන්. මෙන්න මේ ආදී විදියට ඔබ මුදල් ආයෝජනයේදී තරමක් පරිස්සම් විය යුතු දවසක් වගේම රැකියා කටයුතු වලදී ඉවසිලිමත්ව එහෙමත් නැත්නම් බොහොම අවබෝධයෙන් රැකියා කටයුතු ව්‍යාපාර කටයුතු කළ යුතු දවසක් විදියටයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කන්‍යා ලග්න ලග්නාධිපති බුධ හයවැන්නේ රෝගාංශකයේ ශත්‍රාංශකයේ පවතිමින් ඔබට අද දවස උදා වෙනවා. දවස ආරම්භයේදීම ඔබ තීරණ ගැනීම වලදී පරිස්සම් විය යුතු බව ඔබට හැඟවන නක්ෂත්‍ර සංඥා ඔබේ තත්කාල ග්‍රහ පිහිටීමේ සටහන් කරලා තියෙනවා. විශේෂයෙන් හදිසි තීරණ ගැනීම එහෙමත් නැත්නම් අවබෝධයක් නැතිව අනවබෝධයෙන් තීරණ ගැනීම නිසා රැකියා කටයුතු වල ප්‍රශ්න ගැටුම් මතු කරගන්න පුළුවන්. ඒ වගේම හිස ආශ්‍රිතව ස්නායුගත අසනීප පවතින අය ටිකක් අද දවසේ පරිස්සම් වෙන්න ඕන. ඉගෙනීමේ කටයුතු වල නියැලෙන දරුවන්ට අද දවසේ තරමක් මන්දගාමී ගතියක් අලසබ ගතියක් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ අය ආගමික වතාවත් කරලා තමුන්ගේ මානසික ශක්තිය ඉතාමත් හොඳින් වඩවාගෙන පොතපතේ කටයුතු වල නිරත වෙනවා නම් මෙම තත්ත්වයන් යටපත් කරගෙන දවස සාර්ථක කරගන්න පුළුවන් වේ. තුලා ලග්නේ ලග්නාධිපති සිකුරු හත්වැන්නේ විවාහාංශකගතව පවතින නිසා අද දවසේ තුලා ලග්න හිමියන්ට නම් උසස් මංගල යෝග පවතිනවා. පිරිසක් සමග කරන කටයුතු වලදී තුලා ලග්න හිමියන්ට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. ඒ වගේම අද දවසේ තුලා ලග්න හිමියන් උත්සව ප්‍රිය සම්භාෂණ වලට සහභාගී වෙනවා. එවැනි ආරාධනාවල් ඔබ කරා ගලා එන දවසක්. දවස ආරම්භයේ සිටම පවුලේ සමාජිකයින් සමග සතුටින් සමගියෙන් සුහදශීලීව ගත කරන්න පුළුවන් වෙන වාසනාවන්ත දවසක් ලෙස අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. වකුගඩු ආශ්‍රිතව රෝගාබාධ පවතින අය පමණක් තරමක් ප්‍රවේසම් වෙලා අද දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ පස්වැන්නේ විද්‍යාංශකගත වෙලා තමයි වෘශ්චික ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. ඉතින් තර්ක බුද්ධිය ක්‍රියාත්මක වෙන දවසක්. ඒ වගේම අධ්‍යාපන කටයුතු සස් අධ්‍යාපන කටයුතු වල නියැලෙන දරුවන්ට තර්ක බුද්ධියෙන් මතකය ධාරණ ශක්තිය අවබෝධය වැඩෙන දවසක්. ඒ වගේම නීතිමය ගැටලුවකින් ඔබ මෙතෙක් පීඩා විඳනන් ඔන්න එකී ගැටලු ඔබට වාසි සහගත විදියට
ජයග්‍රහණය කරන්න පුළුවන් දවසක් විදියට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. භූමි ආශ්‍රිතව රැකියා ව්‍යාපාර කටයුතු වල නියැලෙන අයට ලාභ ප්‍රතිලාභ අත්පත් කරගන්න පුළුවන්. විශේෂයෙන් පතල් කර්මාන්තය, කැණීම්, ගොවිතැන් ඔයාදී කටයුතු රැකියා ව්‍යාපාර කරගත්තු අයට අද දවස ඉතාමත්ම සාර්ථක වන සුබ දවසක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. දවස ආරම්භයේ සිටම රුධිරගත අසනීප පවතින අය ටිකක් පරිස්සම් වෙලා දවසේ කටයුතු වලට මුහුණ දෙන්න. ධනු ලග්නය. ලග්නාධිපති ගුරු අටවැන්නේ බාධකස්ථානගත වෙලා තමයි ධනු ලග්න හිමියන්ට අද දවස උදාවන්නේ. දවස ආරම්භයේ සිටම ධනු ලග්න හිමියන් තරමක් ප්‍රවේසම් වන්නේ. මොකද ඔබ මේ වන විට කොහොමත් ලග්න ඒරාෂ්ටක අපලයක් ගෙවමින් ඉන්නවා. මෙමෙ ඒරාෂ්ටකේ පීඩාවත් යම් ප්‍රමාණයකට උත්සන්න වෙන්න පුළුවන් දවසක් තමයි අද දවස. රථවාහන ධාවනයේදී මගතොටේ යනේනකොට, පාරමාරු වෙනකොට, අනතුරුදායක රැකියාවල් වල වගේම තියුණු අවියායුධ උපකරණ යන්ත්‍ර සූත්‍ර එක්ක රැකියා කරනකොට, ඔන්න ඔයාදී අංචවල පරිස්සම් විය යුතු, ප්‍රවේසම් විය යුතු, කල්පනාකාරී විය යුතු දවසක් විදියට තමයි අද දවස හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කොහොම නමුත් සිත නිවන බෝධින් වහන්සේ නමකට පුද සත්කාර පවත්වලා එම පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදම් කිරීම තුළින් අද දවසේ කටයුතු ආරම්භ කරනවා නම් ඔබට මෙමෙ ඒරාෂ්ටකයේ පීඩාව නිසා ඔබට වෙන්න තියෙන හානි බොහොමයක් අවම කරගෙන දවසේ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුළුවන් වේ. මකර ලග්නය. ලග්නාධිපති සෙනසුරු අයස්ථානගත වෙලා මකර ලග්න හිමියන්ට අද දවස ආරම්භ වෙනවා. මකර ලග්න හිමියන්ට අද දවස ධනය ඉපයීමට බොහොමත්ම සුබ දවසක්. ව්‍යාපාර ආරම්භ කිරීමට, ව්‍යාපාරවල වෙනස්කම් කිරීමට, ව්‍යාපාර පිළිබඳ වැදගත් තීරණ ගැනීමට, එහෙමත් නැත්නම් ආයෝජන කටයුතු වල නියැලීමට මේ ආදී අංශවල ඉතා සුබ ප්‍රතිඵල අත්පත් කරගන්න පුළුවන් දවසක් විදියට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. දවස ආරම්භයේ සිටම මකර ලග්නයෙන් උපන් ඔබට විවාහ අවස්ථා, විවාහ මංගල යෝග යෙදෙනවා. ඒ වගේම අවිවාහකයින්ට මෙහෙම මංගල යෝග යෙදෙද්දී විවාහක අඹුසැමියන් අතරේ ලෙංගතුකම සමගිය සතුට වෙනදට වඩා හොඳින් වැඩෙන දවසක් විදියට අද දවස හඳුන්වා දෙන්න පුළුවන්. අද දවසේ ඔබට රැකියා පරිසරය තුළ බොහොම ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් වගේම ගෙදර දොර පරිසරයත් සමගියෙන් සතුටින් ගත කරන්න පුළුවන් දවසක් විදියටයි හඳුන්වා දෙන්න පුළුවන් වන්නේ. කුම්භ ලග්නය. ලග්නාධිපති සෙනසුරු දහවැන්නේ කර්මාංචක ගත වෙලා තමයි ඔබට අද දවස ආරම්භ වන්නේ. වෘත්තීය අභියෝග ජය ගැනීමට, වෘත්තීය සතුරන් පරාජය කිරීමට, රැකියා කටයුතු සාර්ථකව කරගෙන යාමට බොහොම දක්ෂ විදියට, තරඟකාරී විදියට රැකියා පරිසරයේ මෙහෙයවීමට අද දවස ඔබට ඉතාමත්ම හොඳ දවසක්. දවස ආරම්භයේදී කාර්ය බහුලත්වයක් පැවතුනත් දවසේ මැදි කාලයේ වන විටම කාර්ය බහුලත්වය යටපත් කරගෙන ඔබේ කටයුතු සියල්ල නිම කිරීමට තරම් දක්ෂ ලෙස අද දවසේ ඔබට රැකියා කටයුතු කරගෙන යන්න වාග්ය තියෙනවා. ඔබ අද දවසේ යම් ප්‍රමාණයකට හෝ පරිස්සම් විය යුත්තේ උදරගතව ඇතිවන රෝගාබාධ අසනීප පිළිබඳව පමණයි. මේ පිළිබඳව විමසිල්ලෙන් ඊට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර ලබා ගැනීම තුළින් දවස සාර්ථක කරගන්න පුළුවන් වේ. මීන ලග්නය. ලග්නාධිපති ගුරු පස්වැන්නේ විද්‍යාංශක ගත වෙලා ඉන්න අද දවස ලිපිලේඛන කටයුතු, ග්‍රන්ථ කරන, අධ්‍යාපන කටයුතු, පර්යේෂණ, විමර්ශන මේ ආදී බුද්ධිය මෙහෙවල කරන කවර හෝ කටයුත්තක් ඔබ නියැලෙනවා නම් එම කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අද දවසේ රැකියාව පිළිබඳව වැදගත් තීරණ ගන්න, වගකීම් සහිත තීරණ ගන්න, ලොකු ආයෝජනයකට යොමු වෙන්න මේ ආදී හැම කටයුත්තකටම ඔබට බොහෝ සුබ ප්‍රතිඵල සහිතව යොමු වෙන්න පුළුවන් දවසක්. දවස ආරම්භයේ සිට අවසානය දක්වා උසස් මංගල යෝග පවතිනවා.
ඒ වගේම අද දවසේ විටින් විට හදිසි ධන ලාභත් පවතිනවා. මේ හැම සාර්ථකත්වයක්ම අතරේ ශරීර සෞඛ්‍ය පිළිබඳව ඔබ තරමක් සැලකිලිමත් වේ යුත්තේ හෘදය පපුව පෙනහළු ආශ්‍රිත රෝගාබාධ පවතිනවා නම් පමණයි. ඒ හැරෙන්නට සමස්තයක් විදියට අද දවස ඔබට ඉතාමත්ම සුබ දවසක්. අද දවසේ ලග්න බොහොමයක් මේ විදියට සුබ ප්‍රතිඵල අත්විඳිද්දී ලග්න කිහිපයක් පමණක් මිශ්‍ර ප්‍රතිඵල අත්විඳිනවා. මේ මිශ්‍ර ප්‍රතිඵලත් සුබ ප්‍රතිඵල බවටම වෙනස් කිරීමට අපි ප්‍රඥා සම්පන්නව අද දවසේ කටයුතු වලට මුහුණ දෙමු. ඔබට ජය ශක්තිය.